හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අදත් අපි මේ නිසරණේ පවත්වන එක් දින භාවනා වැඩසටහන සඳහායි එකතු වෙලා තියෙන්නේ. ඉතින් අද මුලින්ම අපේ කටයුතු සඳහා තියෙන්නේ මෙහෙයවීමක් සහිතව ඉඳගෙන නැත්නම් පරයන්කෙන් කරන භාවනා කටයුත්ත. අපි මදක් ඒ සඳහා සකස් වෙලා වාඩි වෙමු. ඉරියව්ව හොඳින් සකස් කරගන්න. තමන්ගේ ඇඳුම් පැළඳුම් හිර වෙලා තද වෙලා තියෙනවා නම් ඒවා සකස් කරගන්න. සමබර ඉරියව්වක් හදාගන්න පුළුවන් නම් වඩා හොඳයි. එක පැත්තකට ඇලවෙලා ඉන්න එපා. බලන්න තමන්ගේ ඉරියව්ව සමබරද කියලා. කය ඍජුව තියාගන්න. භවනාව කෙරෙන අතරවාරයේදී ටිකක් ඈතට යනකොට කය විසින්ම මදක් සකස් වුණාට ඒකේ වරදක් නැහැ. හැබැයි අපි භවනාව පටන් ගන්නකොට කය ඍජුව තබාගෙන භවනාව පටන් ගන්නවා. අත් දෙක එක අතක් මත එක අතක් තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් දන හිස් දෙක මත අත් දෙක තියාගන්න පුළුවන්. පහසු විදිහට අත් දෙක තියාගන්න. හිස කෙලින් තියාගන්න. ඇස් දෙක මුරුදුව පියාගන්න. තද කළා හිර කළා නෙමෙයි, සාමාන්‍ය නිදා ගන්නකොට ඇස් දෙක පියාගන්නවා වගේ බොහොම નિરાයාසයෙන් ඇස් දෙක පියාගන්න. බලන්න තමන්ට දැන් පහසුවක් දැනෙනවද කියලා. හිටගෙන නෙමෙයි, දැන් නිදාගෙනත් නෙමෙයි, සැතපීලා නෙමෙයි, ඇවිදිනව නෙමෙයි, දැන් අපි වාඩි වෙලා ඉන්නේ. පහසුවෙන් වාඩි වෙලා ඉන්නවා. අද අපි මේ සියලු දෙනාම එතකොට අපේ අනිකුත් විවිධාකාර කටයුතු වලින් බැහැර වෙලා තමන්ගේ ඇතුළතට නැඹුරු වෙලා ආධ්‍යාත්මික දියුණුවක් සඳහායි කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ මේ සියලු සම්මියප්පාරාපොරොත්තු අද ඉෂ්ට වේවා. සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු ඉෂ්ට වේවා. සියලු දෙනාටම යහපතක්ම වේවා. සිතක් ශාන්තියක්ම වේවා කියලා අපි සියලු දෙනා කෙරෙහිම මෛත්‍රියෙන් මොහොතක් මෙත් මෛත්‍රී සහගතව ඉමු. සියලු දෙනාටම යහපතක්ම වේවා කියලා මෛත්‍රී සහගතව අපි ඉමු. දැන් අපි අපේ අවධානය අපේ කය වෙතට යොමු කරගමු. දැන් අපි සුවසේ වාඩිලා ඉන්නේ. අපි වාඩිලා ඉන්න බවට යම් යම් සලකුණු තියෙනවා. අපේ පාද නැමිලා තියෙනවා. උඩුකයේ බර යටි කයට දැනෙනවා. අපි වාඩිලා ඉන්න කොට්ටේ නැත්තම් ආසනේ මට අපේ කය නිසා යම් තෙරපීමක් තියෙනවා. අපේ හිස කෙලින් තියෙනවා. ඒකාතක උණුසුම අනිත් අතට දැනෙනවා. නැත්නම් අත් දෙක පාද දෙක මත තියෙනකොට ඒ අත් දෙකේ බර පාද දෙකට දැනෙනවා. පාද එකිනෙක ගැටලා තියෙනවා නම් ඒ තැන්වල යම් ස්පර්ශයක් දැනෙනවා. ඉදිරි පංකාවල ශබ්දය සෙමින් දැනෙනවා. බලන්න මේ සියලුම
ලකුණු වර්තමානයට අදාළයි. ඒ ඉතාම සරලයි. අපි අපේ අවධානය මේ සරල වර්තමානයේ පවත්වන්න උත්සාහ කරනවා. ඒත් අපේ හිත අතීත අරමුණු ඔස්සේ ගියොත් ඒවට වටිනකමක් දෙන්න එපා. වැදගත් සිදුවීමක් වෙන්න පුළුවන්, පරණ මතකයක් වෙන්න පුළුවන්, කෙනෙක් වෙන්න පුළුවන්, දෙයක් වෙන්න පුළුවන්, ඒකට වටිනකමක් දෙන්න එපා. ඒක හුදු මතකයක් පමණයි. ඒක වෙලා අවසానයි. අතීතයෙන් හිත මුදව ගන්න. අනාගතයටත් අපේ හිත යන්න ඉඩ තියෙනවා. අනාගත බලාපොරොත්තු සම්බන්ධයෙන්, සැලසුම් සම්බන්ධයෙන්, කරන්න තියෙන දේවල් සම්බන්ධයෙන්, මේ සියල්ලම හිතේ සිතුවිලි රාශියක් පමණයි. ක්‍රියාත්මක වෙනකොට ඊට වඩා බොහෝ වෙනස් විදිහට ඒවා ක්‍රියාත්මක වේවි. ඒ නිසා අපි දැනට අනාගතය සම්බන්ධයෙන් අපේ හිතේ එන සිතුවිලි සිතුවිලි වශයෙන් අයින් කළා දාමු, බැහැර කළා දාමු. ඒවට වැදගත්කමක් දෙන්න එපා. පහුදු සිතුවිලි බව තේරුම් අරගෙන අයින් කරමු. අතීතයෙන් අනාගතයෙන් හිත මුදව ගත්තනම් මේ සරල වර්තමානයට අපේ හිත එනවා. කය ලිහිල්ව තියාගන්න, අත් ලිහිල්ව තියාගන්න, කයේ කිසිම ආතතියක් තියාගන්න එපා. ඇස් තද කරලා වහගෙන නම් ඒවා මදක් ලිහිල් කරගන්න. දත් තද කරලා තියාගෙන ඉන්නවා නම් ඒවා මුරුදුව තියාගන්න. අත් දෙක හිර කළා තද කළා තියෙනවා නම් ඒකත් ලිහිල්ව තියාගන්න. කයේ ආතතියක් නැත්තම් හිතෙත් ආතතියක් නැහැ. කය ගැන අවධානයෙන් ඉන්නකොට මේ කය හුස්ම ගන්නවත් එක්ක අපේ උදරයේ යම්කිසි ඉදිරියට පැමිණීමක් සිද්ධ වෙනවා. උදරය පිම්බෙනවා. මේ උදරයේ සිදුවෙන මේ සියුම් චලනයේ අපේ අවධානය පවත්වන්න පුළුවන්. අවශ්‍ය නම් පිම්බෙනවා කියලා හිතින් මෙනෙහි කරන්නත් පුළුවන්. උස්ම පිට වෙනවත් එක්කම උදරය ආපස්සට ගමන් කරනවා, හැකිලෙනවා. මේ හැකිලීමේ මුළු ක්‍රියාවලියේම අපි සතිමත් වෙනවා, අවධානයෙන් ඉන්නවා. හැකිලෙනවා කියලා අවශ්‍ය නම් මෙනෙහි කරනවා. පිම්බීමක් ගානේ සතිමත් වෙනවා, හැකිලීමක් ගානේ සතිමත් වෙනවා.
ඉතාම සියුම්ව පිම්බීම් පටන් ගන්නවා. ටික ටික දැනීම වර්ධනය වෙනවා. අවසානයේ නතර වෙනවා. මද විරාමයකට පස්සේ හැකිලීම පටන් ගන්නවා. ටික ටික දැනීම වර්ධනය වෙනවා. නතර වෙනවා. නැවතත් මද විරාමයකට පස්සේ ඊළඟ පිම්බීම පටන් ගන්නවා. බලන්න පිම්බීමක් ගානේ ඉතාම සමීපව දැක ගන්න පුළුවන්ද කියලා, දැන ගන්න පුළුවන්ද කියලා. හැකිලීමක් ගානේ ඉතාම සමීපව දැන ගන්න පුළුවන්ද? මීට සමානව නාසිකාග්‍රය මුල් කරගෙන අපිට ආනාපාන සතිය වඩන්නත් පුළුවන්. තනත් හුස්ම ඇතුල් වෙනකොට ආශ්වාස කියලා මෙනෙහි කරන්න පුළුවන්. පිට වෙනකොට ප්‍රශ්වාස කියලා මෙනෙහි කරන්න පුළුවන්. ස්ථානයේ විතරයි වෙනස තියෙන්නේ.
සාදු සාදු සාදු. දැපින්වත් අපිට ඉදිරිට සසන් ගැන කියනවා නම් ඊළඟට තියෙනවා සක්මන් භාවනාවක්. නැවතත් 10:30 ඉඳන් 11:15 වෙනකම් පරයන්ක භාවනාවක් තියෙනවා. ඊළඟට දවල් දානේ සඳහා වැඩසටහන මතක් විවේක ගන්නවා. නැවතත් 12 ඉඳන් 1 වෙනකම් සක්මන් භාවනාවක් තියෙනවා. ඊළඟට 1 ඉඳන් 1:30 වෙනකම් 2 වෙනකම් ධර්ම සාකච්ඡාව තියෙනවා. ඉතින් මම හිතන්නේ අතන පෙට්ටියක් ලෑස්ති කරලා තියෙනවා මේ ධර්ම සාකච්ඡාවට සඳහා අදාළ යම් ලිඛිත ප්‍රශ්න තියෙනවා නම් යමු කරන්න. ඉතින් අපි නැවතත් මේ ධර්ම සාකච්ඡාවේදී මුණ ගැහෙමු. ඉතින් අද මම හිතන්නේ බොහෝ සෙයින් වැසිබර කාල ගුණ නිසා මේ ගොඩනැගිල්ලේ ඉහළ මාලය සක්මන් මළුව සඳහා පාවිච්චි කරන්න පුළුවන්. කාල ගුණ තත්ත්වය හොඳ වුණොත් විහාර මළුවත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම පිරිමි යෝගීන් සඳහා ආරණ්‍ය සේනාසනේ භාවනා ශාලාව අසල භාවනා මළු පාවිච්චි කරන්නත් පුළුවන්. සක්මන් මළු පාවිච්චි කරන්නත් පුළුවන්. මේ විදිහට අද දවස පුරාම තමන්ගේ සති සමාධි ප්‍රඥා දියුණු කරගන්න නැත්නම් තමන් එක්කම අවධානයෙන් කටයුතු කරන්න උත්සාහත් වෙන්න පුළුවන් තරම් නිශ්ශබ්දතාවය ආරක්ෂා කරගන්න. මේ විදිහට අද දවස කටයුතු කරමින් අපේ ආධ්‍යාත්මික ගුණ ධර්ම දියුණු කර ගැනීම සඳහා උත්සාහත් වෙන්න කියලා ආරාධනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.